සුබ උදෑසනක්. ස්වාධීන රූපවාහිනී සේවයේ මගින් පවත්වනු ලබන තක්ෂිලාව වැඩසටහන් මාලාවේ කැලණිය රසායන විද්‍යාංශයේ මගින් මෙහෙයවනු ලබන රසායන විද්‍යාව පිළිබඳව තවත් වැඩසටහනකිනුයි අද අපි ඔබ හමු වන්නේ. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශ්ලේෂණ රසායන විද්‍යාවේ අඩංගු උපකරණ භාවිතයෙන් කරන ක්‍රමවේදයන් වල සිද්ධාන්තය පිළිබඳවයි. මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය එම්.පී. දියමුල්ල මහතා සහ ආචාර්ය සුජීවද සිල්වා මහත්මිය අප හා එක් වෙනවා. විශ්ලේෂණ රසායන විද්‍යාව ගත් කල සාම්ප්‍රදායික ක්‍රම සහ උපකරණ මගින් සිදු කරන ක්‍රම යනුවෙන් කොටස් දෙකක් දක්නට ලැබෙනවා. ඔබ විෂය නිර්දේශයේ සාම්ප්‍රදායික ක්‍රම යටතේ භාරමිතිය, අනුමාපන මිතිය, අවක්ෂේපන ක්‍රම ආදී ක්‍රම බොහෝමයක් ඔබ ඉගෙන ගන්නවා ඇති. උපකරණ භාවිතාවෙන් සිදු කරන ක්‍රම යටතේදී ප්‍රධානම වන්නේ වර්ණාවලි මිතියයි. මීට අමතරව ඔබ විෂය නිර්දේශයේ ස්කන්ධ වර්ණාවලි මිතිය සහ වර්ණ ලේඛ ශිල්පය ඇතුළත් වෙනවා. මීට අමතරව තවත් බොහෝ උපකරණ භාවිතාවෙන් සිදු කරන ක්‍රම විශ්ලේෂණ රසායන විද්‍යාවේ දක්නට ලැබෙනවා. අපි මුලින්ම වර්ණාවලි මිතිය යනු කුමක්දයි විමසා බලමු. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නව විෂය නිර්දේශයේ ඇතුළත් වන්නා වූ වර්ණාවලි මිතිය කොටස පිළිබඳවයි. විශේෂයෙන්ම රසායන විද්‍යාවේදී මේ වර්ණාවලි මිතිය සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්න ලබනවා. විශේෂයෙන්ම මා එසේ සඳහන් කිරීමට හේතු වන්නේ අණු සහ පරමාණු පිළිබඳව ඒ ව්‍යුහය පිළිබඳව විශේෂ තොරතුරු රාශියක් අපට මෙම වර්ණාවලි මිතිය මගින් ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව අප නොදන්නා සංයෝගික සාන්ද්‍රණය නොදන්නා සාන්ද්‍රණයක් සොයා ගැනීම, ඒ වගේම නොදන්නා සංයෝගයක් හඳුනා ගැනීම ආදී විවිධ අවස්ථාවන් වලදී රසායන විද්‍යාවේදී වර්ණාවලි මිතිය විශ්ලේෂක ක්‍රමයක් වශයෙන් භාවිතා වෙනවා. මම හිතන්නේ මම මුලින්ම සඳහන් කර ආකාරයට වර්ණාවලි මිතියේ එක් යෙදා ගැනීමක් තමයි පරමාණුවල ව්‍යුහය පිළිබඳව විස්තර නැත්නම් තොරතුරු ලබා ගැනීම. මම හිතන්නේ ඔබට මෙම තොරතුරු ලබා ගැනීම මීට ප්‍රථමයෙන් විශේෂම වෙනත් වැඩසටහන්වලදී සහ ඔබගේ උසස් පෙළ විෂය නිර්දේශයේ තුලදී ඔබ දැනටමත් අධ්‍යයනය කොට ඇති රේඛා වර්ණාවලිය පිළිබඳව. මේ රේඛා වර්ණාවලිය සිදුවන්නේ කැතෝඩ කිරණ ටියුබ් එකකට අධික විභවයක් සැපීම මගින් නිකුත් වන කිරණ ප්‍රිස්මයක් තුලින් යැවීමෙන් ඔබට මතක ඇති අප රේඛා වර්ණාවලියක් ලබා ගත්තා. මෙන්න මේ වර්ණාවලියක් සඳහා එක්තරා උදාහරණයක්. එතකොට මේ රේඛා වර්ණාවලියට වෙනස් ආකාරයක් මතට මෙතරේ දිස්වන්නේ ඔබට හුරු පුරුදු රේඛා වර්ණාවලියක්. ඒ වගේම ඔබ දන්නවා ආලෝක කදම්බයක් ප්‍රිස්මයක් තුලින් යැවීමට සැලැස්වීමෙන් ඒ ආලෝක කදම්බය තුල අඩංගු වන්නා වූ විවිධ වර්ණයන් සහිත විකිරණ මෙම ප්‍රිස්මය තුලින් ගමන් කිරීමේදී ඒවායේ ප්‍රවේගය වෙනස් වීම නිසා මෙම විවිධ වර්ණයන් ඒ වර්ණයන් වලට විභේදන විවරණ වර්ණයන් සහිත විකිරණ වර්ණයන් වලට විභේදනය වී තිරයක් තුලින් දිස්වන බව. මම හිතන්නේ මේ ඔබ බොහෝ විට විද්‍යාගාරයේ තුලදී නිරීක්ෂණය කොට ඇති. ඒ වගේම ඔබ ස්වභාවික අවස්ථාවකුත් මෙම නිරීක්ෂණය සිදු කළ ස්වභාවික අවස්ථාවක් විශේෂයෙන්ම ජල බිඳු තුලින් සූර්යාලෝකය ගමන් කිරීමේදී මෙවැනිම සූර්යාලෝකයේ අඩංගු කිරණ විභේදනයකට ලක්වීමෙන් ඔබ දේදුන්නක් නිරීක්ෂණය කරනවා. මෙසේ දකින දේදුන්නත් ඒ වගේම ආලෝක කදම්බයක් ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමෙන් සැලැස්වීමෙන් එම ආලෝක කදම්බය තිරයක් මත ලබා ගැනීම තුලින් අපි ලබා ගන්නෙත් වර්ණාවලීක්ෂයක්. අප අද කතා කිරීමට බලාපොරොත්තු වන වර්ණාවලි මිතියට බොහෝ විට සාධක වන්නේ මෙන්න මේ අප නිරීක්ෂණය කළ සිද්ධාන්තය.
Ama mehi itihase pilibandava soya baluwot dan tire disuna akarayata oba dannawa Isaac Newton me vidyachnya pilibandava oba noyekwita bhautika vidyavedi oba dakati oho pilibandava katha kota athi ohu ek dinak oge janelaya tulin paminena aloka kadambayak prismayak tulin yawa ema aloka kadambaya bittiyak mata patitivimata salassuwa ehedi apa mule nirikshana kala wagema e sudu aloke adangu warna vibhedanayakata lakvi warnawaliyak ohu bittiya mata nirikshana kala eta pasu ema avasthawedi ohu dana sitiye neha me sudu aloke adanguwan apata nirikshana kala haki warna walata amathara tawaddayak tibena bawa ohu දැනගෙන සිටියේ නැහැ. ඔහු කළේ කුමක්ද? උෂ්ණත්වමානයක් ගෙන උෂ්ණත්වමානය මෙම බිත්තිය මත පතිතවන වර්ණාවලිය සහ ප්‍රිස්මය අතර ඔහු එහි මෙහි කළා. ඒ එහි මෙහි කරන විට ඔහු නිරීක්ෂණය කළා එක්තරා අවස්ථාවකදී මෙම උෂ්ණත්වමානයේ උෂ්ණත්වය වෙනස් වන බව. එහිදී ඔහු නිගමනයකට එළඹියා මේ ප්‍රිස්මය තුළින් විභේදනය වී බිත්තිය මත නිරීක්ෂණය කළ වර්ණාවලියේ වර්ණවලට අමතරව අපිට දෘශ්‍ය පරාසයට හසු නොවන තවත් විකිරණ ඇති බව ඔහු නිරීක්ෂණය කළා මෙම පරීක්ෂණය මගින්. ඊට පසු ඔහු සිදු කළේ යම්කිසි ද්‍රාවණයක් වීදුරු කුටීරයකට බහ එම වීදුරු කුටීරය තුළ බහ ද්‍රාවණය උෂ්ණත්වමානයත් මෙම අපට නොපෙන්නුණු විකිරණත් අතර ඔහු තැබුවා. මේ තැබීම මගින් ඔහු නිරීක්ෂණය කරා මුලින් උෂ්ණත්වමානයේ තිබුණු උෂ්ණත්වය අඩුවීමකට ලක් වුණා මෙම ද්‍රාවණය මෙම පතය තුල තැම්පත් කළාට පසුව. මෙහිදී ඔහු නිගමනය කරේ මෙම ලැබෙන විද්‍යුත් විකිරණ ද්‍රාවණය මගින් අවශෝෂණයකට ලක් වුණු බව. මේ අවශෝෂණ ලක් වූ නිසා උෂ්ණත්වය මෙසේ වෙනසක් සිදු වූ බව ඔහු නිරීක්ෂණය කළා. ඇතරම මෙන්න මේ තත්ත්වය තමයි මේ නිරීක්ෂණය තමයි පසු කාලීනව වර්ණාවලි මිතිය වශයෙන් දියුණුවට ලක් වෙලා විශේෂයෙන්ම විශ්ලේෂිත රසායනික ක්‍රමයක් විදියට වර්ධනය වුණේ මෙන්න මේ ඔහු සිදු කරන ලද නිරීක්ෂණය. මෙම මෙසේ වර්ණාවලියක් ලබා ගැනීම සඳහා එමෙ නැත්නම් විශ්ලේෂණ රසායනික ක්‍රමයක් විදියට මේ භාවිතා කරන වර්ණාවලි මිතිය සඳහා අපි භාවිතා කරනවා උපකරණයක් මිත්‍රියේ දිස්වන ආකාරයට එය අපි සඳහන් කරනවා වර්ණාවලි මානය වශයෙන් මෙන්න මෙසේ වර්ණාවලි මාලයක් තුන අප මේ නිරීක්ෂණය කර සිද්ධාන්තය සිදුවීම සඳහා අවශ්‍ය උපකරණ ගැඹලා තිබෙනවා අපි ඊටමත්ම සැකවින් අපි නිරීක්ෂණය කර බලමු මෙම වර්ණාවලි මානයක් තුල තිබෙන්නේ කුමන ආකාරයේ උපකරණද කියා. අපි සංක්ෂිප්තව බැලුවොත් ආලෝක ප්‍රභවයක් අවශ්‍යයි. අපි නිරීක්ෂණය කර සරල උදාහරණයට ආකාරයට මෙම ආලෝක ප්‍රභවය නියඳයක් තුලින් ගමන් කරනවා. ඒ නියඳිය තුලින් ගමන් කර ආලෝක කිරණය අනාවරකයක් සහ වර්ධකයක් තුලින් වර්ධනය කර පසුව මානයක් තුලින් අපි සිදුවන වෙනස නිරීක්ෂණය කරනවා. අපි දැන් තවත් සවිස්තරාත්මකව බලමු මේ එක් එක් උපාංගය තුළින් සිදුවන්නේ කුමක්ද කියලා. මුලින්ම අපට අවශ්‍යයි ආලෝක ප්‍රභවයක්. මේ ආලෝක ප්‍රභවය අපි මුලින් නිරීක්ෂණය කළ අපි පරීක්ෂණයේදී අපි දැක්කා අපි සුදු ආලෝකයේ සූර්යාලෝකයෙන් ලබා ගත්තා. නමුත් වර්ණාවලි මානයකදී මෙම ආලෝක ප්‍රභවය අපි විදුලි බල්බයක් මගින් විවිධ වූ ආලෝක ප්‍රභවය භාවිතා කරනවා විවිධ වර්ණාවලි මිති උපකරණ තුල නමුත් විශේෂයෙන් අපි මේ ආලෝක ප්‍රභවය සඳහා අපි විදුලි බල්බයක් පාවිච්චි කරනවා යයි දැනට සඳහන් කරමු. ඊළඟ මෙම ලැබෙන ආලෝකය ඒකාකාරව ආලෝක කදම්බයක් බවට පත් කිරීම සඳහා කාචයක් පත් කරනවා. කාචයක් අපි භාවිත කරනවා. මෙම කාචය තුලින් ඒකාකාරව අපි ලබා ගන්නා ආලෝක කදම්බේ අපිට අවශ්‍ය වෙනවා එක් තරංග ආයාමයක පමණක් සහිත ආලෝකයක් වෙන් කර ගැනීමට. අනේ ඒ සඳහා අප
ඒක වර්ණකය නැත්නම් මොනොක්‍රොමැටර් කියන උපකරණය මේ වර්ණාවලී මානය තුල අපි සකස් කර තිබෙනවා. ඊළඟට අපි මුලින් නිරීක්ෂණය කළා වගේම නියඳියක් තිබෙනවා. මේ නියඳිය අපි තැබීම සඳහා වීදුරු වලින් සකස් කරන ලද විශේෂ කුටීරයක් තිබෙනවා. මෙම වීදුරු කුටීරය තුල තමයි අපිට අවශ්‍ය වන නියඳිය බහලන්නේ. ඉන් අනතුරුව මේ නියඳිය තුලින් ගමන් කරන ආලෝකය ට සිදුවන්නා වූ වෙනස අවශෝෂණය හෝ සිදුවන්නා වූ වෙනස අපි ලබා ගන්නවා අනාවර්කයක් තුලින්. මේ ලබා ගන්න වෙනස අපට සටහන් කරගත යුතුයි. මේ සටහන් කිරීමට අපි මානයක් නැත්නම් එය සටහුවක් එහෙම නැත්නම් අපට පුළුවන් මුද්‍රකයක් තුලින් මුද්‍රිත ආකාරයට ඒ සිදු වූ වෙනස ලබා ගන්න. ඉතින් විශේෂයෙන්ම මා මෙහිදී සඳහන් කළ යුතුයි මේ වර්ණාවලි මිතියේදී සිදුවන්නේ ආලෝකය සහ පදාර්ථය අතර ඇතිවන්නා වූ අන්තර් ක්‍රියාවක් අධ්‍යයනය කිරීම. ආලෝකය සහ පදාර්ථය තුළ සිදුවන්නා වූ අන්තර් ක්‍රියාවක් තමයි අපි වර්ණාවලි මිතිය වශයෙන් හඳුන්වන්නේ. මෙන්න මේ වර්ණාවලි මිතිය සිදු කිරීම සඳහා භාවිතා කරනු ලබන උපකරණය තමයි වර්ණාවලි මානය. අපි දැන් සාකච්ඡා කරනු ලැබුවේ මේ වර්ණාවලි මානයේ අඩංගු වන්නා වූ කොටස්. මේ පිළිබඳව තවදුරටත් අපි මෙම වැඩසටහනේ වෙනත් අවස්ථාවලදී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. වර්ණාවලි මිතිය සහ වර්ණාවලි මානය පිළිබඳව අප සලකා බැලීමේදී අපට පෙනී ගිය කරුණක් තමයි මෙහිදී සිදුවන්නේ ආලෝකය හා පදාර්ථය සමග සිදුවන අන්තර් ක්‍රියා පිළිබඳව අප සැලකිලිමත් විය යුතු බව. අපි ආලෝකය යනු කුමක්ද? එය පදාර්ථය සමග සිදුවන අන්තර් ක්‍රියා කෙමදුදයි අපි දැන් සලකා බලමු. ආලෝකය යනු විද්‍යුත් චුම්බක විකිරණ ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ආලෝකයට තරංගමය ස්වභාවයක් පවතින බවත් ඔබ දන්නවා. දැන් මේ තරංගමය ආකාර වූ ආලෝක විකිරණවල ගුණ විස්තර කරන භෞතික රාශීන් පිළිබඳව අපි මුලින්ම කෙටියෙන් සලකා බලමු. මෙවැනි වූ තරංගයක උපරිම හෝ අවම දෙකක් අතර දුර අපි තරංග ආයාමය වශයෙන් හඳුන්වනවා. එම ඉදිරිපත් කරන සංකේතය වන්නේ ලැම්ඩා කියන ග්‍රීක අක්ෂරයයි. මෙම තරංග ආයාමය අපිට සෙන්ටිමීටර්, මයික්‍රෝමීටර්, නැනෝමීටර් හෝ ඇන්ස්ට්‍රම් කියන ඒකක උපයෝගී කරගනිමින් ඉදිරිපත් කිරීමට පුළුවනි. තරංගයක උස විස්තරය කියන භෞතික රාශිය මගින් ඉදිරිපත් කරනවා. ඒ වගේම යම් තරංගයක් අවකාශයේ ලක්ෂයක් කරා තප්පරයකට ගමන් කරන තරංග ප්‍රමාණය එම තරංගයේ සංඛ්‍යාතය ලෙස හඳුන්වනවා. මෙම සංඛ්‍යාතය ඉදිරිපත් කරන්න අපි නිව් කියන ග්‍රීක අක්ෂරය උපයෝගී කරගන්නවා. එහි ඒකක වන්නේ හර්ට්ස් ඕ තප්පරයට කියන ඒකකයි. අපි දැන් මේ සංඛ්‍යාතය හා තරංග ආයාමයත් වේගයත් අතර සම්බන්ධතාවය බලමු. ආලෝක විකිරණයක වේගය සංඛ්‍යාතය හා තරංග ආයාමය අතර ගුණිතය ලෙස දක්වන්නට පුළුවන්. මෙම සම්බන්ධතාවයක් ලෙස ඉදිරිපත් කරනවා නම් ආලෝක වේගය c සමාන වෙනවා නියු වැඩි කිරීම ලැම්ඩා. මෙය තවත් ආකාර කිහිපයකට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නියු උක්ත කළා c සහ ලැම්ඩා අතර අනුපාතය විදිහට හෝ ලැම්ඩා උක්ත කළා c සහ නියු අතර අනුපාතය විදිහට. එමෙන්ම ඔබ දන්නවා රික්තකයකදී ආලෝකයේ වේගය නියත අගයක් ගන්නා බව. මෙය 2.99 වැඩි කිරීම 10^8 වන බලය තප්පරයට මීටර ලෙස දැක්විය හැකියි. එමෙන්ම ඔබ මතක තබා ගත යුතුයි යම් කිසි මාධ්‍යයක් හරහා ආලෝක විකිරණ ගමන් කිරීමේදී එහි වේගය මීට වඩා අඩු අගයක් ගන්නා බව. ආලෝක විකිරණවලට තරංගමය ස්වභාවයක් පමණක්මද පවතින්නේ? මේ පිළිබඳ කරන පරීක්ෂණ කරන ලද පරීක්ෂණවලදී පැහැදිලි වුණා සමහර පරීක්ෂණවලදී එය අංශුමය ස්වභාවයක් ගන්නා බව. 1905 ඇල්බර්ට් අයින්ස්ටයින් නම් විද්‍යාඥයා ප්‍රකාශ කරා ආලෝක විකිරණ තරංගමය සහ අංශුමය හැසිරීම් දෙකම පෙන්වනා බව. එනම් ආලෝක විකිරණවලට ද්විත්ව ස්වභාවයක් පවතිනා බව. දැන් අපි මේ ද්විත්ව ස්වභාවය නැත්නම් අංශුමය ස්වභාවය පෙන්වුම් කරන ආලෝකයේ අඩංගු අංශු මොනවාද කියලා සලකා බලමු. මෙම ආලෝකයේ අඩංගු ශක්තිය ගබඩා වූ අංශු ෆෝටෝන ලෙස හඳුන්වනවා. මෙම ෆෝටෝන ආරෝපණයක් රහිත ස්කන්ධයක් රහිත අංශුන් වනවා. මෙම ෆෝටෝන වල ශක්තිය ඉදිරිපත් කළා තියෙනවා ප්ලාංක් සම්බන්ධතාවය මගින්. එනම්
ප්‍රෝටෝනයක ශක්තිය ඊ සමානයි ප්ලාංක්ස් නියතය වාරයක් තරංගයේ සංඛ්‍යාතය ලෙස. මෙම ප්ලාංක්ස් නියතය 6.63 වැඩි කිරීම 10^34 වන බලය ජූල් තප්පරයට ලෙස දක්වා තිබෙනවා. දැන් ඔබ දන්නවා ආලෝක විකිරණවල තරංගමය ස්වභාවයක් ඒ වගේම අංශමය ස්වභාවයක් පවතින බව. ඇත්ත වශයෙන්ම ආලෝක විකිරණ නැත්නම් ඕනම තරංගයක් කියන්නේ ශක්තිය එක් තැනක සිට තවත් තැනකට ගෙන යන මාර්ගයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. දැන් අපි කලින් සම්බන්ධතාවයන් දෙකක් පිළිබඳ සාකච්ඡා කරා. තරංගයක සංඛ්‍යාතය සමාන වෙනවා C සහ ලැම්ඩා අතර අනුපාතය විදිහට. ඒ වගේම ප්‍රෝටෝනයක ශක්තිය ප්ලාංක්ස් නියත වාරයක් සංඛ්‍යාතය අතර ගුණිතය ලෙස. දැන් මේ සම්බන්ධතාවයන් දෙක එකට එකතුකට අපට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රෝටෝනයක ශක්තිය නැත්නම් තරංගයේ ශක්තිය සමාන වෙනවා HC බෙදීම ලැම්ඩා කියන අනුපාතයට. මෙහිදී එකයට ලැම්ඩා කියන එක එනම් ඒකක දිගක් හරහා ගමන් කරන තරංග සංඛ්‍යාව අපි විශේෂ වූ සංකේතයක් භාවිතයෙන් ඉදිරිපත් කරනවා. එනම් නියු බා කියන සංකේතය සමාන වෙන එකයට ලැම්ඩා කියන අගයට එය තරංග අංකය ලෙස හඳුන්වනවා. මේ නියු බා කියන සංකේතය උපයෝගී කරන අපට තවත් අලුත් සම්බන්ධතාවයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ආලෝක විකිරණයක ශක්තිය සමාන වෙන HC නියු බා කියන ප්‍රමාණයට. ඔබ ඉහතදී ආලෝකය විද්‍යුත් චුම්බක විකිරණයක් වශයෙන් මම හිතන්නේ සමන් දෙන්නට ඇති. දැන් අපි බලමු ආලෝකය ඇයි විද්‍යුත් චුම්බක විකිරණයක් වශයෙන් හඳුන්වා දෙන්නේ කියලා. ඔබ දැන් තිරයේ දිස්වන ආකාරයට ආලෝකය වශයෙන් හඳුන්වන්නේ ආලෝකය ගමන් කරන දිශාවට ලම්බක ශේෂ්ත්‍ර එකිනෙකට ලම්බක වූ ශේෂ්ත්‍ර දෙකක් ඔස්සේ එනම් චුම්බක ශේෂ්ත්‍රයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයකින් සමන්විත වූ තරංගයක් තමයි අපි ආලෝක කිරණයක් වශයෙන් හඳුන්වන්නේ. මනාවත සඳහන් කරනවා නම් මෙම ආලෝක කිරණය ගමන් කරන දිශාවට එකිනෙකට ලම්බකව පවතින චුම්බක ක්ෂේත්‍රයකින් සහ විද්‍යුත් ක්ෂේත්‍රයකින් සැදුම්ලත් විකිරණයක් තමයි අපි විද්‍යුත් චුම්බක විකිරණයක් විදිහට හඳුන්වන්නේ. මම හිතන්නේ එය තවදුරටත් මෙම මෘදුකාංගයේ තුලින් ඔබට දැක ගන්නට පුළුවන් වේවි. මේ රතු වර්ණයෙන් දිස්වන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයයි. එයට ලම්බක වූ තලයක ඔබට දකින්නට පුළුවන් නිල් වර්ණයෙන් චුම්බක ක්ෂේත්‍රය. රතු වර්ණයෙන් දැක්වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. එයට ලම්බක වූ තලයක ඔබට දිස්වෙනවා චුම්බක ක්ෂේත්‍රය. මෙසේ එකිනෙකට ලම්බක වූ තල දෙකක් තුල විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයක් තරංගය ගමන් කරන දිශාවට ගමන් කරමිනි මෙම විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙ තිබෙන්නේ. මෙන්න මේ නිසා මෙම විද්‍යුත් විකිරණ මෙම ආලෝක කිරණ විද්‍යුත් සහ චුම්බක විකිරණ වලින් සැදී තිබෙන නිසා මෙම ආලෝක කිරණ අපි විද්‍යුත් චුම්බක කිරණ විදියට හඳුන්වා දෙනු ලබනවා. මෙම විද්‍යුත් චුම්බක විකිරණ අපි ලබා ගන්නා ආලෝකය අපි සූර්යා ලෝකය ගත්තොත් සූර්යාගෙන් ලැබෙන ආලෝකය මෙම විද්‍යුත් චුම්බක කිරණ රාශියකින් සමන්විත වූ වර්ණාවලියක්. අපි වර්ණාවලියක් වශයෙන් අපි හඳුන්වන්නේ කුමක්ද කියලා මුලින්ම සඳහන් කළා. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගත්තොත් විවිධ තරංග ආයාමයකින් යුත් තරංග රාශියකින් සමන්විත වූ වර්ණාවලියක් තමයි මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය වශයෙන් අපි හඳුන්වන්නේ. මෙම විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විවිධ ප්‍රමාණවලින් යුතු තරංග ආයාමෙන් යුත් විවිධ විකිරණ අයිති වෙනවා. මෙම විකිරණ නොයෙකුත් අවස්ථාවලදී නොයෙකුත් යෙදුම් වලට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම අපි උදාහරණයක් විදිහට ගත්තොත් එක්ස් කිරණ. ඔබ දන්නවා විශේෂයෙන්ම විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය සහ තරංග ආයාමය පිළිබඳ සම්බන්ධතාවය ඔබ ඉහතදී නිරීක්ෂණය කරා. එහිදී ඔබ දැක්කා විද්‍යුත් චුම්බක විකිරණයේ ශක්තියත් තරංග ආයාමයත් අතර ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකත්වය බව. එසේනම් ඔබ දකින්න පුළුවන් මේ විද්‍යුත් චුම්බක විකිරණයේ තරංග ආයාමය
ඉතාමත්ම කුඩා තරංග ආයාමයක් පවතින්නේ. ඒ තරංග ආයාමයේ කුඩා යනු හඳුන්වන්නේ ඉතාමත් ශක්තිය අධික විද්‍යුත් චුම්බක විකිරණ බව. මේ ශක්තිය අධික නිසාම මෙම විද්‍යුත් චුම්බක විකිරණවලට එක්ස් කිරණවලට හැකියාවක් තිබෙනවා අපේ සිරුර තුළට ගමන් කොට ඒ අභ්‍යන්තරයේ ඡායරූප ලබා ගැනීම. ඒ නිසා එක්ස් කිරණ ඡායරූප ලබා ගැනීම සඳහා අපි මෙම එක්ස් කිරණ චුම්බක කිරණ අපි භාවිත කරනවා. ඒ වගේම තවත් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය තුළ දකින්න ලැබෙන තවත් විකිරණයක් තමයි පාරජම්බුල කිරණ. මේ පාරජම්බුල කිරණ ඔබ දන්නවා විශේෂයෙන්ම සමය ඇතිවන කැන්සර්ස් නැත්නම් පිළිකා ඇතිවීම සඳහා හේතුවන භයානක විකිරණ අඩංගුවට කොටසක්. මේ විකිරණ ඔබ දන්නවා බොහෝ විට අපිව මේ භයානක විකිරණ වලින් ආරක්ෂා කරනු ලබනවා ඕසෝන් කිරණ අවශෝෂණය කිරීම මගින්. ඕසෝන් වියන මගින් මේ සමහර භයානක වූ පාරජම්බුල කිරණ අවශෝෂණය කිරීමට ලක් වෙනවා. ඒ වගේම අපි මෙම විද්‍යුත් චුම්බක විකිරණ අතර තවත් තිබෙන විද්‍යුත් චුම්බක විකිරණයක් තමයි අධෝරක්ත කිරණ. එනම් තාපය සඳහා වැදගත් වන්නා වූ විකිරණ. මේ ආකාරයට අපි තවත් ගත්තොත් රේඩාර් සම්බන්ධව විශේෂයෙන්ම ගුවන් ගමන්වලදී අපිට භාවිත කරනු ලබන රේඩාර් කිරණ, ඒ වගේම ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග අයත් වන රේඩියෝ තරංග ආදියත් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය තුළ අඩංගු වන තවත් විකිරණ කිහිපයක්. මෙම විද්‍යුත් චුම්බක විකිරණ අපි දැන් ඔබ දුටු ආකාරයට තවත් එක් කොටසක් තිබෙනවා අප පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි නැත්නම් අපට පෙනෙන විකිරණ ප්‍රමාණයක්. මෙන්න මේ විකිරණ නැනෝමීටර් 400 සහ 750 අතර තරංග ආයාමයක් යුතු කිරණ තිබෙන නැත්නම් විසිබල් ලයිට් නැත්නම් විසිබල් දෘශ්‍ය පරාසය වශයෙන් අපි හඳුන්වනු ලබනවා. මෙන්න මේ ආකාරයට විද්‍යුත් චුම්බක වර්ණාවලිය විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු විකිරණවලින් සමන්විත වූ වර්ණාවලියක්. මේ විවිධ තරංග ආයාමයන් සඳහා විවිධ ශක්තීන් අඩංගු වෙනවා. මෙම විවිධ ශක්තීන්ට අනුව විවිධ විශ්ලේෂක ක්‍රම රසායන විද්‍යාවේදී අපි භාවිත කරනු ලබනවා. විශේෂයෙන්ම අද වැඩසටහනේදී අපි භාවිත කරනු ලබන්නේ මෙම විද්‍යුත් චුම්බක වර්ණාවලියේ පාරජම්බුල සහ දෘශ්‍ය ආලෝකය සම්බන්ධ වන්නා වූ විශ්ලේෂණ ක්‍රමයක් පිළිබඳවයි අපි අද සාකච්ඡා කරනු ලබන්නේ. ආලෝකය පිළිබඳව විමසා බැලූ අපිට දැන් ඉතිරිව තිබෙන්නේ ඒ අනිත් පැත්ත. එනම් පදාර්ථය සමග ආලෝකයේ අන්තර්ක්‍රියා පිළිබඳව විමසා බලන්නයි. අපි ඒ සඳහා දැන් යොමු වෙමු. ආලෝකය පදාර්ථය සමග විවිධ ආකාරයෙන් අන්තර්ක්‍රියා කරනවා. ඔබ අවට තියෙන සියලු දේ දැකීමේ හැකියාව ලැබී තිබෙන්නේ මෙම අන්තර්ක්‍රියා නිසයි. උදාහරණයක් විදිහට ඔබ එක් එක් වර්ණයන් සහිත වස්තුන් නිරීක්ෂණය කරනවා. එම වස්තුන් වල වර්ණය ලැබීමට හේතුව මේ ආලෝකය පදාර්ථය සමග අන්තර්ක්‍රියා කිරීමයි. මේ දක්වන උදාහරණ කිහිපය බැලුවොත් ඔබ කළු පැහැති වස්තුවක් නිරීක්ෂණය කරනවා නම් එමගින් හැඟෙන්නේ ඒ මත වැටෙන සුදු ආලෝකය නැත්තම් විද්‍යුත් චුම්බක විකිරණ සම්පූර්ණයෙන්ම හෝ විශාල ප්‍රමාණයක් එම පුෂ්ඨය මගින් අවශෝෂණය කරගන්නා බවයි. යම් වස්තුවක් සුදු පැහැයෙන් දිස්සෙනවා නම් එමගින් පෙන්눔 කරන්නේ එම වස්තුව මත පතිතවන ආලෝක කිරණ එම පුෂ්ඨය මගින් සම්පූර්ණයෙන්ම පරාවර්තනය සිදු කරන බවයි. එනම් යම් වස්තුවක් මත වැටෙන කිරණ පරාවර්තනය වෙනවා නම් එම වස්තුව සුදු පැහැයෙන් දිස්වනවා. තවත් ආකාරයක වස්තුවක් මේ තියෙන අවර්ණ වස්තුවක්. එවැනි වස්තුවක් මත වැටෙන සුදු ආලෝකය නැත්තම් විද්‍යුත් චුම්බක විකිරණ එම වස්තුව හරහා සම්පූර්ණයෙන් ගමන් කරනවා නැත්තම් සම්ප්‍රේෂණය වෙනවා නම් එම වස්තුව අවර්ණව දිස්වෙනවා. මීට අමතරව ඔබ විවිධ වර්ණ සහිත වස්තුන් නිරීක්ෂණය කරනවා. උදාහරණයක් විදිහට මෙහි පෙනෙන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. එම කොපර් සල්ෆේට් ද්‍රාවණය මත සුදු ආලෝකය නැත්තම් විද්‍යුත් චුම්බක විකිරණ පතිත වුණාම
එම ද්‍රාවණය මගින් සුදු ආලෝකයේ යම් යම් සංඝටක අවශෝෂණය කරගන්නා අතර අවශෝෂණය නොවි ඉන් පිටකරන විකිරණ වලට අදාළ විකිරණ වල තරංගායාමට අදාළ කිරණ තමයි අප නිරීක්ෂණය වන්නේ. එනම් නිල් පැහැති ආලෝකයට අදාළ තරංගායාමයන් සහිත කිරණ මෙම ද්‍රාවණය තුලින් අවශෝෂණය නොවි පිට වෙනවා. එම නිසා අපි එම වස්තුව නිල් පැහැෙන් දිස් වෙනවා. මෙහිදී අවශෝෂණය කරගන්නා සංඝටකය වන්නේ රතු ආලෝකයයි. ඕනෑම වස්තුවක දිස්වන වර්ණය පිළිබඳ අපිට හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් මෙම දැක්වෙන වගුව නිරීක්ෂණය කරොත්. උදාහරණයක් විදිහට ඔබ කහ පැහැති වස්තුවක් නිරීක්ෂණය කරනවා නම් එයට හේතු වන්නේ එම වස්තුව මගින් දම් නිල් කියන වර්ණයන් අවශෝෂණය කිරීමයි. තවත් උදාහරණයක් ඔබ තැඹිලි පැහැති වස්තුවක් නිරීක්ෂණය කරනවා නම් එම වස්තුව නිල් කියන සුදු ආලෝකයේ නිල් කියන සංඝටකය අවශෝෂණය කරනවා. මේ තවදුරටත් පැහැදිලි කර ගන්න පුළුවන් මෙම වර්ණ වක්‍රය ආධාරයෙන් මේ ගත්ත උදාහරණ දෙකම සැලකුවොත් තැඹිලි පැහැති වස්තුවක් ඔබ නිරීක්ෂණය කරනවා නම් එමගින් නිල් පැහැති සුදු ආලෝකයේ සංඝටක අවශෝෂණය කරනවා. එමෙන්ම කහ පැහැති දිස්වන වස්තුවක් මගින් දම් නිල් කියන සංඝටකය අවශෝෂණය කරගන්නවා. මෙම වර්ණ වක්‍රය උපයෝගී කරගෙන අපට යම් වස්තුවක නිරීක්ෂණය කරන වර්ණයත් එම වස්තුව මගින් අවශෝෂණය කරන වර්ණ පිළිබඳවත් ඉතා හොඳ අදහසක් ලබා ගත හැකි වෙනවා. දැන් මෙම රූපරාමුවෙන් ඔබට පෙන්නුම් කරන්නේ ආලෝකය සහ පදාර්ථය අතර අන්තර් ක්‍රියා පිළිබඳ සංක්ෂිප්ත අදහසක්. මේ උදාහරණයක් විදිහට යම්කිසි ආලෝක කිරණයක් පදාර්ථයක් මත පතිත වුණාම එය පරාවර්තනය වෙන්න පුළුවන්, එය රිෆ්ලෙක්ෂන් විදිහට අප හඳුන්වනවා, ප්‍රකිරණය වෙන්න පුළුවන් ස්කැටරින්, නැත්නම් රිෆ්‍රැක්ෂන් එය වර්තනය ලෙස අපි හඳුන්වනවා, ඒ වගේම අවශෝෂණය හෝ විමෝචනය සිදු වෙන්න පුළුවන්. අපි දැන් මෙම සංසිද්ධීන් පිළිබඳව එකිනෙක විස්තර කර බලමු. වර්තනය. වර්තනය නැත්නම් රිෆ්‍රැක්ෂන් කියන්නේ ආලෝක කිරණ පදාර්ථයක් මත පතිත වුණාම එහි ප්‍රවේගය සහ දිශාව වෙනස් වී ගමන් කරනවා නම් අපි ඒ වර්තනය කියන සංසිද්ධිය ලෙස හඳුන්වනවා. පරාවර්තනය. තල දර්පණයක් මත ආලෝක කිරණක් පතිත වුණාම පතන කෝණයට සමාන කෝණයකින් පරාවර්තනය වීම අපි පරාවර්තනය කියන සංසිද්ධිය විසින් වශයෙන් දක්වනවා. ඊළඟට අපි බලමු ස්කැටරින් කියන සංසිද්ධිය පිළිබඳව. මේ ඔබ දකින රූපරාමුවේ පෙනෙනවා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මගින් දර්ශන තලයක් මත, සිනමාහලක දර්ශන තලයක් මත පතිතවන ආලෝක කිරණ. ඔබට පැහැදිලිව පෙනෙනවා මෙම කිරණ සෑම දිශාවකටම විසිරී යනවා. අපි මේ ස්කැටරින් නැත්නම් ප්‍රකිරණය ලෙස හඳුන්වනවා. එහිදී නියත කෝණයක් නැහැ. කෝණ විශාල සංඛ්‍යාවකින් සෑම දිශාවකටම විසිරී යෑමක් තමයි සිදුවෙන්නේ. මේ නිසා ඔබ සිනමාහලේ කොයි ස්ථානයක සිටියත් එම දර්ශනය වන රූප රාමු ඔබට ඉතා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට අපි අවශෝෂණය කියන සංසිද්ධිය ඉතාමත් වැදගත් සංසිද්ධියක් අපට මේ පාඩම් මාලාවේ. අවශෝෂණය කියන සංසිද්ධිය බලමු. යම්කිසි නියදියක් මත විද්‍යුත් චුම්බක විකිරණ පතිත වුණාම එම නියදිය මගින් යම් තරංග ආයාමයන් සහිත කිරණ අවශෝෂණය කරනවා. මෙම අවශෝෂණය කරන ලද තරංගායාම සහිත කිරණ පිළිබඳ අදහසක් අපට අවශෝෂණ වර්ණාවලිය මගින් ලබා ගැනීමට පුළුවනි. දැන් මේ අවශෝෂණ වර්ණාවලියේ ඔබට පෙනෙනවා වර්ණවත් වූ පසුතලයක කළු පැහැති රේඛා. මෙම කළු පැහැති රේඛා මගින් පෙන්නුම් කරන්නේ එම නියදිය මගින් අවශෝෂණය කරන ලද තරංග ආයාමයන් සහිත කිරණ පිළිබඳ දැන්වීමක්. එමෙන්ම අපි නියදියක් ගත්තම නියදියක පරමාණු අණු හෝ අයන තියෙන්න පුළුවන්. මේ කුමන සංඝටකය මගින්ද මේ ආලෝකයේ අඩංගු ශක්තිය අවශෝෂණය කරන්නේ? ඔබ අපි කලින් කතා කරා ආලෝක විකිරණවල ෆෝටෝන නම් වූ ශක්තිය ගැබ් වූ අංශු පවතින බව. මේ ෆෝටෝන මගින් තමයි මේ නියදියේ තියෙන අංශු වගින් ආලෝකය අවශෝෂණය කරන්නේ. ෆෝටෝන වල අඩංගු ශක්තිය තමයි මේ නියදිය මගින් අවශෝෂණය කරන්නේ. එතකොට අපි මේ නියදියේ පවතින සංඝටක වලින් පරමාණු වල තිබෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ ශක්තිය උරා ගැනීම නැත්නම් අවශෝෂණය සිදු කරන්නේ. ඔබ දන්නවා පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන වලට අනුයාත
නියත ශක්තියක් පවතිනවා. එනම් E1 කියන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එම ඉලෙක්ට්‍රෝනයට ඉහළ ශක්ති මට්ටමකට සංක්‍රමණය වීමට අවශ්‍ය නම් යම්කිසි ශක්ති අවශ්‍යතාවයක් සපුරා ගත යුතු වෙනවා. එම ශක්ති අවශ්‍යතාවය යන්නේ E2 minus නැත්නම් E2 අඩු කිරීම E1 කියන ශක්ති ප්‍රමාණය. මෙම ශක්ති ප්‍රමාණය ආලෝකය සමග අන්තර්ක්‍රියා කර ලබාගත හැකි නම් එයට මෙම ශක්ති මට්ටම් දෙක අතර හුවමාරු වීමේ හැකියාව තිබෙනවා. දැන් මේ ෆෝටෝන වලින් ශක්තිය ලබාගෙන ඉහළට යාමට නම් අනිවාර්යයෙන්ම E2 ඍණ E1 කියන ශක්තියම අවශෝෂණය කළ යුතු වෙනවා. එම අවශෝෂණය කරන ශක්තිය ඊට වඩා වැඩි නම් හෝ අඩු නම් එම සංක්‍රමණය සිදුවන්නේ නැහැ. අපි දැන් මේ පිළිබඳව ඔබට මුදුකාංගයක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වන්නේ අපි ඒ වෙත යොමු වෙමු. ඔබ මෙත්ත මේ තිරයේ දිස්වන ආකාරයට ඉලෙක්ට්‍රෝනයක් ඔබට පෙන්වුම් කරනවා E1 කියන ශක්ති මට්ටමේ. එය ඉහළට ගමන් කිරීමට නැත්නම් E2 කියන ශක්ති මට්ටමට ගමන් කිරීමට ෆෝටෝන වලින් ශක්තිය අවශෝෂණය කිරීමක් සිදුවනවා. එම ශක්තිය අවශෝෂණය කර E2 ඍණ E1 කියන ශක්ති ප්‍රමාණය අවශෝෂණය වූ ගමන්ම එය E2 කියන ශක්ති මට්ටමට සංක්‍රමණය වෙනවා. අප දැන් සාකච්ඡා කරා යම් කිසි නියදයක අඩංගු පරමාණු ආලෝක විකිරණ අවශෝෂණය කරලා එහි තිබෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට සංක්‍රමණය වීම පිළිබඳව. මෙහිදී මෙලෙස සංක්‍රමණය වූ නැත්නම් උත්තේජිත නැත්නම් සැකබුණු පරමාණු ඉතා අස්ථායි. එනම් ඒ ඉලෙක්ට්‍රෝනයේ ඉහළ ශක්ති මට්ටමක පැවතීම අස්ථායි. එය සෑම විටම උත්සාහ කරනවා පහළ ශක්ති මට්ටමකට ගමන් කිරීමට. මෙම සංසිද්ධිය උපයෝගී කරගෙන විමෝචන වර්ණාවලිය නිර්මාණය වෙලා තිබෙනවා. එනම් යම්කිසි පරමාණුවක් උත්තේජිත අවස්ථාවේ හෝ සැකඹුණු අවස්ථාවේ තිබෙන පරමාණුවක් එහි තිබෙන ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටමකට ගමන් කිරීමේදී අර කලින් අවශෝෂණය කළ විකිරණ පිට කරමින් තමයි එම පහළ ශක්ති මට්ටමට ගමන් කරන්නේ. එනම් E2 ඍණ E1 කියන ශක්ති ප්‍රමාණය පිට කරමින් එය පහළ ශක්ති මට්ටමට ගමන් කිරීමේදී එම පිට කරන ශක්තිය අපි විමෝචන වර්ණාවලිය ලෙස දකිනවා. ඔබට පෙනෙනවා කළු පැහැති පසුතලයක වර්ණවත් වූ රේඛා. එනම් මෙම වර්ණවත් වූ රේඛා මගින් නිරූපණය කරන්නේ එම නියදිය මගින් පිටකරන තරංග ආයාමයන් සහිත කිරණ පිළිබඳ අදහසක්. දැන් අපි මෙම සංසිද්ධිය මුදුකාංගයක් ආධාරයෙන් නිරීක්ෂණය කරමු. දැන් ඔබට දිස්වන්නේ භූමි අවස්ථාවේ පවතින ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අවශෝෂණය කර ඉහළ ශක්ති මට්ටමකට N=2 හෝ N=3 ආකාර වූ ශක්ති මට්ටමකට ගමන් කරන ආකාරය මුලින්ම ඔබට දිස්වනවා. මේ ෆෝටෝන වල අඩංගු ශක්තිය තමයි නැත්නම් විද්‍යුත් චුම්බක වල විකිරණ වල අඩංගු ශක්තිය තමයි මේ ඉලෙක්ට්‍රෝනය මගින් ලබා ගන්නෙ. දැන් එය N=2 කියන ක්වොන්ටම් අවස්ථාවේ එම ඉලෙක්ට්‍රෝනය පවතිනවා. එය ඉතාමත් අස්ථායි. එය සෑම විටම උත්සාහ කරනවා නැවත භූමි අවස්ථාවට පත්වීමට. මෙහිදී ශක්තිය කලින් අවශෝෂණය කර ශක්තිය පිට කරමින් තමයි එය භූමි අවස්ථාවට පත්වෙන්නේ. විමෝචන වර්ණාවලියේදී අප මෙම පිට කරන ශක්ති කිරණයන් පිළිබඳව හැදෑරීම සිදු කරනවා නැත්නම් මිනුම්කරණය කරනවා. දැන් අපි මෙම විමෝචන වර්ණාවලියේ ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් පිළිබඳව යොමු වෙමු. එනම් දැල්ලේ පරීක්ෂාව පිළිබඳව අධ්‍යයනය කරමු. ඔබ දන්නවා යම්කිසි රසායනික ද්‍රව්‍යයක් දැල්ලට යොමු කරාම ඔබ ඊට ආවේනික වූ වර්ණයන් දකිනවා. එනම් ලෝහ අයනවලට ආවේනික වූ වර්ණයන් තියෙනවා. මෙයට හේතු වන්නේ ලෝහ අයන අඩංගු සංයෝගයක් දැල්ලට යොමු කරාම එහි තිබෙන පරමාණු වල තිබෙන ඉලෙක්ට්‍රෝන උත්තේජනය වීම නැත්නම් සැකඹුණු අවස්ථාවකට නැත්නම් උත්තේජිත අවස්ථාවකට ගමන් කිරීම. මෙම උත්තේජිත අවස්ථාව අස්ථායි නිසා
එය නැවත භූමි අවස්ථාවට පැමිණීමේදී යම් යම් ආවේනික තරංග ආයාමයන් සහිත කිරණ එම පරමාණු මගින් පිට කරනවා. ඒ මගින් එක එක් ලෝහ සඳහා ආවේනික වර්ණයන් දිස්වනවා. උදාහරණයක් විදියට ඔබට දැන් මේ පෙන්눔 කරන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන සංයෝගයේ දැල්ලට යොමු කර විට දකින වර්ණය. ඊළඟට තවත් සංයෝගයක් දැල්ලට යොමුකට බලමු. එනම් lead nitrate. Lead වලට ආවේනික නැත්තම් lead වලට ආවේනික. Sorry. දැන් copper nitrate කියන සංයෝගය දැල්ලට යොමු කරාම ඔබ කොළපැහැති වර්ණයක් දිස්සුණා. එනම් කොළපැහැති වර්ණය තමයි copper ලෝහය සඳහා ආවේනික වර්ණය වන්නේ. දැන් lithium සඳහා ආවේනික වර්ණයයි ඔබට දිස්වන්නේ. මේ සියලු වර්ණයන් ඇතිවීමට හේතුව අර උත්තේජිත ඉලෙක්ට්‍රෝන, උත්තේජිත පරමාණු, එහි තිබෙන ඉලෙක්ට්‍රෝන භූමි අවස්ථාවට පැමිණීමේදී පිටකරන විකිරණයන්ට ආවේනික තරංග ආයාමයන් සහිත වූ කිරණවලට අදාළ වර්ණයන් තමයි ඔබ ඒ දුටුවේ. අපි දැන් වර්ණාවලිය මිතිය යටතේ ආලෝකය යනු කුමක්ද, ආලෝකය හා පදාර්ථය අතර තිබෙන අන්තර්ක්‍රියා කෙමදුද යන්න පිළිබඳ සලකා බැලුවා. අපි දුටු දෙයක් තමයි එක් එක් සංයෝගය ආලෝකය සමග ක්‍රියා කරන්නේ වෙනත් ආකාරවලට බවයි. අපි එහෙනම් මෙම සංසිද්ධිය, මෙම සිද්ධාන්තය භාවිතා කරලා රසායන විද්‍යාවේ විශ්ලේෂණ රසායනයේදී මේ ප්‍රයෝජනයට ගන්නේ කොහොමදයි සලකා බලමු. ඔබට මතක ඇති මුලදී මා සඳහන් කළා විද්‍යුත් චුම්බක වර්ණාවලිය පිළිබඳව. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විවිධ තරංග ආයාමයන්ගෙන් යුත් විකිරණ රාශියක එකතුවක් වශයෙන් මා එහිදී සඳහන් කළා. මෙම විවිධ තරංග ආයාමයන් යුතු විකිරණ විවිධ ශක්තියින් යුත් වන අතරම මේ විවිධ ශක්තියින් යුතු විකිරණ පදාර්ථයත් සමග විවිධ ආකාරයෙන් අන්තර්ක්‍රියා සිදු කරනු ලබනවා. අපි මේ විශේෂයෙන්ම උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේදී සඳහන් වන පාරජම්බල දෘෂ්ණ වර්ණාවලියේ මිතිය පිළිබඳවයි දැන් සලකා බැලීමට අදහස් කරන්නේ. පාරජම්බල කිරණ තරංග ආයාමය 200ත් සහ 400ත් නැනෝමීටර අතර පරාසය තුල විහිදෙන විද්‍යුත් චුම්බක විකිරණ අඩංගු වෙනවා. ඒ වගේම දෘශ්‍ය ආලෝකය තරංග ආයාමය නැනෝමීටර 400ත් 700ත් අතර විද්‍යුත් චුම්බක විකිරණ වලින් යුක්ත වෙනවා. විශේෂයෙන්ම පාරජම්බුල කිරණ අපි භාවිතා කරනවා අවර්ණ සංයෝග හඳුනා ගැනීම සහ අවර්ණ සංයෝග සමග කටයුතු කිරීමට. දෘශ්‍ය ආලෝකය අපි භාවිතා කරනවා වර්ණවත් සංයෝග හඳුනා ගැනීම සහ වර්ණවත් සංයෝග සමග කටයුතු කිරීමට. මෙසේ පාරජම්බුල නැත්නම් පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලි මිතියේදී සිදුවන්නේ යම්කිසි නියදයක් විසින් අවශෝෂණය කරන සුවිශේෂ තරංගායාමකින් යුතු විකිරණ ප්‍රමාණය නැතිනම් ආලෝක ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන ක්‍රමශිල්පයක් වශයෙන්. මෙහිදී විශේෂයෙන්ම කාබනික සංයෝග එවැගේම ලෝහ සංකීර්ණ විශේෂණ විශේෂයෙන්ම වර්ණවත් ලෝහ සංකීර්ණ විශ්ලේෂණය සඳහා මෙම පාරජම්බුල දෘෂ්ට වර්ණාවලි මිතිය භාවිතා කරනවා. මෙම වර්ණාවලි මිතියේදී අපි ඉහතදී සඳහන් කළ ආකාරයට විද්‍යුත් චුම්බක විකිරණ නියඳ විතින් අවශෝෂණය කරගනු ලබනවා. මෙසේ අවශෝෂණය කර ගැනීමේදී එක්තරා සුවිශේෂී තරංග ආයාමයක් පවතිනවා. උපරිම අවශෝෂණයක් පෙන්눔 කරන මෙම උපරිම අවශෝෂණය පෙන්눔 කරන තරංග ආයාමය අපි උපරිම තරංග ආයාමය නැත්නම් ලැම්ඩා මැක්ස් වශයෙන් හඳුන්වනු ලබනවා. මා නැවතත් සඳහන් කරනවා නම් පාරජම්බුල දෘෂ්ණ වර්ණාවලි මිතියේදී පදාර්ථය සමග අන්තර්ක්‍රියාවක් සිදු වෙනවා. පාරජම්බුල කිරණ නැත්නම් දෘශ්‍ය
විද්‍යුච්චුම්බක විකිරණ මෙම අන්තර්ක්‍රියාව තුළදී යම් සංයෝගයක් විශේෂිත තරංග ආයාමයක් සහිත ආලෝකය නැත්නම් විශේෂිත තරංග ආයාමයක් සහිත විකිරණ උපරිම වශයෙන් අවශෝෂණයක් පෙන්නුම් කරනවා. මෙන්න මේ උපරිම අවශෝෂණය පෙන්නුම් කරන තරංග ආයාමය අපි ලැම්ඩා මැක්ස් වශයෙන් හඳුන්වනවා. මෙහි ඇති විශේෂත්වය තමයි අපි මුලදීම සඳහන් කළ ආකාරයට වර්ණාවලි මිතියේදී අවශෝෂණය ගැන අධ්‍යයනය කරන අවස්ථාවල ඒ අවශෝෂණය සඳහා අපි භාවිතා කරගන්න ලබන්නේ අදාළ සංයෝගයේ උපරිම අවශෝෂණය පෙන්නුම් කරන ලැම්ඩා මැක්ස් තරංග ආයාමයයි අපි යොදා ගන්න ලබන්නේ. මෙහිදී විශේෂයෙන්ම පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලියේ මිතිය පිළිබඳ සඳහන් කිරීමේදී විද්‍යුච්චුම්බක විකිරණයේ තීව්‍රතාවයත් නැත්නම් අපි හිතමු විද්‍යුච්චුම්බක විකිරණය මෙම සංයෝගය මගින් අවශෝෂණය කරන ප්‍රමාණයත් මෙම සංයෝගයේ සාන්ද්‍රණයත් අතර සුවිශේෂ වූ සම්බන්ධතාවයක් පවතිනවා. මෙන්න මේ සම්බන්ධතාවය විශේෂයෙන්ම ගුණාත්මක විශ්ලේෂණයේදී අපට වැදගත් වෙනවා රසායන විද්‍යාවේදී. විශේෂයෙන්ම ගුණාත්මක හා ප්‍රමාණාත්මක විශ්ලේෂණයේදී ගුණාත්මක විශ්ලේෂණය මගින් අපට දැනගන්නට පුළුවන් කුමන ආකාරයේ සංයෝගයක්ද අඩංගු වන්නේ කියලා. මෙම සංයෝගය කොපමණ ප්‍රමාණයකින් අඩංගු වෙනවාද කියන එක ප්‍රමාණාත්මක විශ්ලේෂණයකින් අඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම රසායන විද්‍යාවේදී මේ ප්‍රමාණාත්මක විශ්ලේෂණය සඳහන් කිරීමේදී මා ඉහතදී සඳහන් කර සංයෝගය මගින් විද්‍යුච්චුම්බක විකිරණය අවශෝෂණය කරගන්නා ප්‍රමාණයත් සංයෝගයේ සාන්ද්‍රණයත් අතර ඉතාමත් සුවිශේෂී වූ සම්බන්ධතාවයක් තිබෙනවා. මෙන්න මේ සම්බන්ධතාවය අපි කියනවා බියර්-ලැම්බර්ට් නියමය වශයෙන්. මේ බියර්-ලැම්බර්ට් නියමයෙන් සඳහන් වන්නේ මේ සම්බන්ධතාවය ඇත්තරම අපි විශේෂයෙන්ම මුලින්ම සඳහන් කළ ආකාරයට වර්ණාවලි මිතිය කියලා කියන්නේ පදාර්ථයත් විද්‍යුච්චුම්බක විකිරණයත් අතර ඇතිවන්නා වූ අන්තර්ක්‍රියාවක්. මෙතනදී අපි පතනය වන කිරණයේ තීව්‍රතාවය I බිඳුව නැත්නම් incident light I not විදියට අපි සඳහන් කරනවා. මේ තමයි පතනය වන කිරණයේ තීව්‍රතාවය. අපි I බිඳුව කියන සංකේතයෙන් ඒ සංකේතවත් කරනවා. මේ පතනය වන කිරණය අපිට විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වන්නා වූ සංයෝගය අපි වීදුරු බැහැලුමක නැත්නම් වීදුරු කුටීරයක තැන්පත් කරනවා. මේ සංයෝගය තුලින් සංයෝගයේ ද්‍රාවණය තුලින් මෙම විද්‍යුච්චුම්බක විකිරණය පාරජම්බල හෝ දෘශ්‍ය කිරණ ගමන් කිරීමේදී සිදුවනවා අන්තර්ක්‍රියාවක්. මේ අන්තර්ක්‍රියාව අපි මෙහිදී අවශෝෂණය කරන ලබන අන්තර්ක්‍රියාවයි සලකුණු ලබන්නේ. මේ අවශෝෂණය වීමෙන් අනතුරුව පිටවන්නා වූ කිරණය අපි කියනවා සම්ප්‍රේෂිත කිරණය. අපි එය සංකේතවත් කරනවා IT වශයෙන්. එතකොට I බිඳුව වශයෙන් සඳහන් කරන්නේ පතන කිරණයේ තීව්‍රතාවය. එම පතන කිරණය පාරජම්බුල හෝ වේවා දෘශ්‍ය හෝ වේවා සංයෝගය තුලින් ගමන් කිරීමේදී සිදුකුණ ලබන අන්තර්ක්‍රියාව අවශෝෂණය. මේ අවශෝෂණයෙන් පසුව පිටවන ලබන කිරණයේ තීව්‍රතාවය අපි කියනවා සම්ප්‍රේෂිත කිරණයේ තීව්‍රතාවය I බිඳුව වශයෙන් අපි IT වශයෙන් සංකේතවත් කරනවා. එතන මෙන්න මේ පතන කිරණයේ තීව්‍රතාවයත් සම්ප්‍රේෂිත කිරණයේ තීව්‍රතාවයත් අතර අනුපාතයෙන් අපි හඳුන්වනවා අනුපාතය අවශෝෂ්‍යතාවය වශයෙන්. මෙන්න මේ අවශෝෂ්‍යතාවයත් සංයෝගයේ සාන්ද්‍රණයත් අතර ඇතිවන සම්බන්ධතාවය මම කිව්වා බියර්-ලැම්බර්ට් නියමය වශයෙන් හඳුන්වනවා කියලා. අතන මේ රසායන විද්‍යාවේ ඉතාමත් සුවිශේෂී වූ නියමයක් බියර්-ලැම්බර්ට් නියමය. මෙම නියමයෙන් කියවන්නේ අවශෝෂ්‍යතාවයත් සාන්ද්‍රණයත් අතර සිදුවනව සම්බන්ධතාවය. අපි ඒ වශයෙන් හඳුන්වනවා අවශෝෂ්‍යතාවය.
මේ අවශෝෂණය සිදුවන අවශෝෂණ ප්‍රමාණය ද්‍රාවණයේ සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතව වෙනවා වගේම මේ වීදුරු කුටීරයේ ගමන් කරන වීදුරු කුටීරය තුල ගමන් කරන දුර ප්‍රමාණයටත් අනුලෝමව සමානුපාත වෙනවා. මා නැවත සඳහන් කරනවා නම් මේ දැක්වෙන්නේ පතිත කිරණයේ තීව්‍රතාවය I බිඳුව මේ සම්ප්‍රේෂිත කිරණයේ තීව්‍රතාවය I T මෙහිදී යම්කිසි අවශෝෂතාවයක් සිදු වෙනවා. මේ සිදුවන අවශෝෂතාවය මේ ද්‍රාවණයේ සාන්ද්‍රණයට සහ ද්‍රාවණය මේ කුටීරය තුල මේ කිරණයේ කුටීරය තුල ගමන් කරන ලබන දුරට අනුලෝමව සමානුපාති වෙනවා. මෙන්න මේ සමානුපාතිකය තමයි බියර්-ලැම්බර්ට් නියමය මගින් සඳහන් කරන්නේ. ඒ වශයෙන් අපි හඳුන්වන්නේ අවශෝෂතාවය නැත්නම් අපි ඇබ්සෝබන්ස් වශයෙන් හඳුන්වනවා. C වශයෙන් හඳුන්වන්නේ ද්‍රාවණයේ සාන්ද්‍රණය මේ මවුලේට ඝන ඩෙසිමීටරයට මවුල වශයෙන් හඳුන්වන ඒකකය. L වශයෙන් හඳුන්වන්නේ නියන්තිය තුල පතේ දිග එය අපි සෙන්ටිමීටර වලින් ගන්න ලබනවා. මේ අනුලෝම සම්බන්ධතාවයේ සමානුපාතික නියතය අපි මෞලික අවශෝෂණතාවය නැත්නම් මෝලර් ඇබ්සෝප්ටිවිටි වශයෙන් හඳුන්වන ලබනවා. මේ මා මුලින් සඳහන් කර ආකාරයට රසායන විද්‍යාවේ ඉතාමත් වැදගත් වූ නියමයක් අවශෝෂණය සහ සාන්ද්‍රණය අතර ඇති සම්බන්ධතාවය. මේදී අපි අවශෝෂ්‍යතාවය ඇබ්සෝබන්ස් නැත්නම් ඒ වශයෙන් අපි හඳුන්වනවා. මේ අවශෝෂ්‍යතාවය වශයෙන් හඳුන්වන්නේ අපි තවදුරටත් ගණිතානුකූලව විමසා බැලුවොත් පතිත ආලෝකයේ තීව්‍රතාවයත් සම්ප්‍රේෂිත ආලෝකයේ තීව්‍රතාවයත් අතර අනුපාතය ලඝු 10 පාදයට දැක්වූ විට අපට එන අගයයි අපි ඇබ්සෝබන්ස් නැත්නම් අවශෝෂ්‍යතාවය වශයෙන් හඳුන්වන්නේ. අපි අවශෝෂ්‍යතාවය වශයෙන් හඳුන්වන්නේ පතිත ආලෝකයේ තීව්‍රතාවයත් සම්ප්‍රේෂිත ආලෝකයේ තීව්‍රතාවයත් අතර ඇති අනුපාතය ලඝු 10 පාදයෙන් දැක්වූ විට අපට ලැබෙන අගය තමයි මේ අවශෝෂ්‍යතාවය වශයෙන් අපි හඳුන්ව ලබන්නේ. මෙන්න මේ අවශෝෂ්‍යතාවය තමයි ද්‍රාවණයේ විද්‍යුත් ද්‍රාවණයේ සාන්ද්‍රණයත් විද්‍යුත් චුම්බක කිරණය මේ ද්‍රාවණයේ පතය තුළ ගමන් කරන දුරටත් සමානුපාතික වන්නේ. මෙන්න මෙය තමයි අපි බියර්-ලැම්බර්ට් නියමය වශයෙන් රසායන විද්‍යාවේ හඳුන්වා දෙනු ලබන්නේ. මේ අවශෝෂ්‍යතාවය අපිට ඇබ්සෝබන්ස් නැත්නම් අවශෝෂ්‍යතාවය නැත්නම් මේ අවශෝෂණයක් ආකාරයට දක්වනා වගේම අපිට මෙය සම්ප්‍රේෂණය වන ප්‍රමාණය වශයෙන්ුත් අපට පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සම්ප්‍රේෂණය වන ප්‍රමාණයත් අපි ගණිතානුකූලව පෙන්වනවා නම් එය අපිට සම්ප්‍රේෂණය වන නැත්නම් සම්ප්‍රේෂිත කිරණයේ තීව්‍රතාවයත් සම්ප්‍රේෂිත කිරණයේ තීව්‍රතාවය සහ පතිත කිරණයේ තීව්‍රතාවය අතර සමානුපාතිත්වෙන් අපිට මේ සම්ප්‍රේෂණ ප්‍රමාණය නැත්නම් ට්‍රාන්ස්මිෂන් අපි කැපිටල් C වලින් සංකේතවත් කරනවා ඒ මගින් ලබා ගන්නට පුළුවන්. මේ ආකාරයට බියර්-ලැම්බර්ට් නියමය අපිට අවශෝෂ්‍යතාවය ආකාරයෙන් හෝ සම්ප්‍රේෂණ ප්‍රමාණය ආකාරයෙන් හෝ විස්තර කරන්න පුළුවන්. මම මුලදී සඳහන් කළ ආකාරයට බියර්-ලැම්බර්ට් නියමයේ අවශෝෂ්‍යතාවය සහ සාන්ද්‍රණය අතර අනුලෝම සමානුපාතිකත්වය දක්වන්නේ මෙම සමානුපාතිකත්වය ප්‍රස්ථාරික ක්‍රමයක් විත් ආකාරයෙන් මෙලෙස නිරූපණය කරන්න පුළුවන්. මෙම නිරූපණය මීළඟ වැඩසටහනක් තුළින් විශේෂයෙන්ම ක්‍රමාංකන වක්‍ර භාවිතයෙන් නැත්නම් කැලිබ්‍රේෂන් කර්ව් භාවිතය පිළිබඳව අපි වැඩිදුරටත් සාකච්ඡා කරනු ලබනවා. මෙම බියර්-ලැම්බර්ට් නියමය භාවිතා කරන විට අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි මෙම බියර්-ලැම්බර්ට් නියමයේ අපගමනයන් තිබෙනවා. මේ බියර්-ලැම්බර්ට් නියමය ක්‍රියාකරනු ලබන්නේ යම්කිසි සීමා පරාසයක් තුළ පමණයි. මේ මා හිතන්නේ ඔබ විශේෂයෙන්ම අවධානය ලක් කළ යුතු කරුණක්. අවශෝෂ්‍යතාවය එකට වඩා අඩුවන අවස්ථාවලදී තමයි මෙම බියර්-ලැම්බර්ට් නියමය ඉතාමත් හොඳින් ක්‍රියා කරනු ලබන්නේ. මේකට හේතුව වන්නේ විශේෂයෙන්ම අපි මේ සඳහා බියර්-ලැම්බර්ට් නියමය
හොඳින්ම ක්‍රියා කරනු ලබන්නේ සාන්ද්‍රණය ඉතාමත්ම අඩු ද්‍රාවණ සඳහායි. මෙයට හේතුව වන්නේ බේලැම්බර්ට් නියමයේදී අපි කතා කරනු ලබන්නේ අවශෝෂ්‍යතාවයත් ද්‍රාවණයේ සාන්ද්‍රණයත් අතර සම්බන්ධතාවය. එසේනම් ද්‍රාවණයේ අඩංගු ද්‍රව්‍ය අංශු විද්‍යුත් චුම්බක මගින් විද්‍යුත් චුම්බක තරංග මගින් ඒ සියලුම අංශුන් විද්‍යුත් චුම්බක තරංග අවශෝෂණය කරනු ලබන බව අනුමාන කළ යුතුයි. නමුත් යම් කිසි හේකින් විද්‍යුත් ද්‍රාවණයේ තිබෙන ද්‍රව්‍ය අංශු තවත් ද්‍රව්‍ය අංශුවක් සඳහා ෂැඩෝ එකක් නැත්නම් සෙවනල්ලක් වෙනවා නම් අපි මුලින්ම සඳහන් කරන බියලැම්බර්ට් නියමයේ සාධාරණයක් ඉටුවන්නේ නැහැ. මොකද සියලුම විකිරණ සියලුම ද්‍රව්‍ය අංශුන් සමග අන්තර්ක්‍රියාවක් සිදුවන බව අපි උපකල්පනය කරනවා. එසේනම් යම් ද්‍රව්‍ය අංශුවක් යව ද්‍රව්‍ය අංශුවකට සෙවනල්ලක් විදියට කටයුතු කරනවා නම් මේ සියලුම ද්‍රව්‍ය අංශුන් විද්‍යුත් චුම්බක විකිරණ සමග අන්තර්ක්‍රියා කරනවා යයි අපට සලකන්නට බෑ. එසේනම් එම අවස්ථාවන්වලදී බියලැම්බර්ට් නියමයෙන් අපගමනයක් සිදු වන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මා සඳහන් කරේ බියලැම්බර්ට් නියමය ඉතාමත් හොඳින් ක්‍රියා කරනු ලබන්නේ අඩු සාන්ද්‍රණ සහිත ද්‍රාවණ සඳහා පමණක් බව. අද වැඩසටහනෙන් අපි විමසා බැලුවේ විශ්ලේෂණ රසායන විද්‍යාවේදී උපකරණ භාවිතයෙන් කරන ප්‍රධානම ක්‍රමයක් වන වර්ණාවලි මිතිය පිළිබඳවයි. මෙහි සිද්ධාන්තය පිළිබඳවත් අපි සලකා බැලූ නිසා එහි යෙදීම් පිළිබඳවත් තවත් උපකරණ භාවිතාවෙන් සිදු කරන විශ්ලේෂණ රසායන විද්‍යාවේ ක්‍රම අපෝස උසස් පෙළ නිර්දේශයේ තිබෙන නිසා ඉදිරි වැඩසටහනකින් ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබට පොරොන්දු වෙමින් අදට අපි ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.